දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්නේ ටිකක් වෙනස් කතාවක්. මේ කතාව තියෙන්නේ මහාභාරතයේ භගවත් ගීතාව කියන ග්‍රන්ථේ. මේ කතාව හැබැයි ඇත්තම කියලා පිළිගන්න එපා. ඔයාලා නුවණින් විමසලා ඇත්ත නැත්ත හොයාගන්න උත්සාහ කරන්න. එහෙනම් අපි මේ කතාව ගැන කතා කරමු. ඊට කලින් අපි අක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පල්ලේ හතේ නොතුමාට subscribe button එක ඔබලා දැන් අපගේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මේ වටිනා වීඩියෝ එක නොදන්න අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. හෙළපොළවේ බලවත් වූ සෑම අසුර රජුගේම ඝාතකයා බවට පත් වෙලා තින්නේ විෂ්ණු අවතාරයක් කියන එක මතු කර දැක්වීම උදෙසා විෂ්ණු දස අවතාර සංකල්පය ගොඩනගී ඇති බව පෙනියන කරුණක්. මෙම දස අවතාර වගේම එම දස අවතාර හරහා වනසා දමු අසුර රජවරුන්ද විෂ්ණු සංකල්පයේ තුලටම ගොනු කරන්නට එම ගන්ත රචකයෝ උත්සාහ අරන් තියෙනවා. භගවත් පුරාණයේ සඳහන් වන හිරණ්‍යකාශ්‍යප රජුගේ උපත තුලින් ඔවුන් එහි ඌට ප්‍රාප්තියට පත් වෙනවා. පාලි යුගයේ පෙර හෙළපොළවේ වාසය කළ ශ්‍රේෂ්ඨතම පාලකයා වන්නේ හිරණ්‍යකාශ්‍යප රජු. ඔහු අසුර බලවත් පාලකෙක්. මෙම අසුර රජුගේ බලය තුන් ලෝකෙම ඔහු යටතට පත් කරගන්නට තරම් බලවත් වූ අතර ලෝකේ බොහෝ ප්‍රදේශ තුල ජනාවාස ගොඩනැංවීම සිදු වුණේ මෙම රජුගේ මැදිහත් වීමෙන් යයි විශ්වාසයක් පවතින. භගවත් පුරාණයට අනුව හිරණ්‍යකාශ්‍යප රජුගේ උපතට හේතු වන්නේ සාපයක්. ජය සහ විජය කියන්නේ විෂ්ණුගේ මාළිගයේ වයිකුණ්ඨයේ දොරටු පාලකයන් දෙදෙනා. දවසක් විෂ්ණු දෙවියන් හම්වීම උදෙසා සනත් කුමාර නම් ඍෂිවරයෙකු පැමිණෙන අතර පෙර අවසරයකින් තොරව පැමිණීම හේතුවෙන් ජය සහ විජය ඔහුට විෂ්ණු දෙවියන් හම්වීම උදෙසා අවස්ථාව සලසන්නේ නැහැ. සනත් කුමාර ඍෂිවරයා කියන්නේ කවුද කියන එක පිළිබඳ මතවාදයන් කීපයක්ම පවතින. හෙළ පොළවේ ජීවත් වූ කදිර සනත් කුමාර ලෙස හැඳින් වූ බව එක් පිරිසක් කියනවා. නේපාලවැසියන් විශ්වාස කරන්නේ සිකුරුගේ සිට පැමිණි කුමාර ලීලාවක් සහිත බෝධිසත්වරයෙකු ලෙසින්ද ඔහු සලකන බවයි. එහෙත් අප විශ්වාස කරන පරිදි සනත් කුමාර කියන්නේ පේරු ශිෂ්ටාචාරය තුළ ජීවත් වූ පෘථිවි නිර්මාණය මිනිසයාගේ නිර්මාණය කිරීම මාස සියල්ලටම දැනුම සැපය මුල් ජීවි කාණ්ඩයකට අයත් පුද්ගලෙක් කියන එක. කොහොම නමුත් සනත් කුමාර ඍෂිවරයාගේ ගමනට බාධා කිරීම හේතුවෙන් ඔහු විසින් දොරටු පාලයන් දෙදෙනාට ආත්ම හතක් මිනිසුන් අතර පොළොවේ උපත ලැබිය යුතුයි කියලා සාපයක් කරනවා. මේදී අපට තේරුම් ගන්න පුළුවන් වන්නේ මිනිස් ආත්මය ගමන් කරවිය යුතු තැන තීරණය කිරීමේ හැකියාවක් සනත් කුමාර ඍෂිවරයාට තිබී ඇති බව. නැත්තම් ඉහළ මානවවල සිටින ජීවීන් දඩුවම උදෙසා බන්ධනාගාර ග්‍රහලෝකයේ වෙත යැවීමේ හැකියාවක් ඔහු සතුව තිබී ඇති බව. මේ ඉතින් සත්‍යද අසත්‍යද කියන එක ඔයාලම තීරණය කරන්න. ඒ තරම් කාලයක් විෂ්ණු දෙවියන්ගෙන් මිදී ජය සහ විජයට සිටිය නොහැකි වූ හේයින් ජය සහ විජය තමන්ට ලැබුණු දඩුවමින් තමන්ව මුදවන ලෙස විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. සනත් කුමාර ඍෂිවරයා විසින් පැනවූ දඩුවමක් අහෝසි කිරීමේ හැකියාවක් විෂ්ණු දෙවියන් තුළ නොමැති බැවින් ඒ උදෙසා තෝරා ගැනීමේ අවස්ථා දෙකක් ජය සහ විජයට ලබා දෙනවා විෂ්ණු දෙවියන්. පළමුවෙන් තමයි විෂ්ණු දෙවියන්ට හිතවත් නැත්නම් විෂ්ණු බැතිමතුන් ලෙසින් ආත්මහත මිනිස් ලෝකයේ මිනිසුන් ලෙස ජීවත් වීම. දෙවැන්න උනේ විෂ්ණු දෙවියන්ට සතුරු වෙලා ආත්ම තුනක් මිනිසෙකු ලෙස ජීවත් වීම. මෙම තෝරා ගැනීම දෙකෙන් එකක් හෝ සම්පූර්ණ කිරීමෙන් පස්සේ යලි ඔවුන්ගේ පැවති බලය සමග වයිකුණ්ඨයේම ජීවත් වීමේ හැකියාව ලබා දීමට විෂ්ණු දෙවියන් පොරොන්දු වුණා. ආත්ම හතක් තරම් දිගු කාලයක් දඩුවමක් ලෙස තම බලවත් බව හා විෂ්ණු දෙවියන් ඇත්හැර ජීවත් විය නොහැකි බව තීරණය කළ ජයසා විජය විෂ්ණු දෙවියන්ගේ සතුරන් ලෙසින් ආත්ම තුනක් මිනිසුන්ව ඉපදීම තෝරා ගත්තා. මෙම තෝරා ගැනීමෙන් පස්සේ ජය හා විජය විවිධ චරිතයන් ලෙසින් මිනිසුන්ව උපත ලබනවා. හිරණ්‍යකාශ්‍යප, රාවණ හා ශිශුපාල ලෙසින් ආත්ම තුනක ජය උපත ලබනවා. හිරණ්‍යාක්ෂ, කුම්භකර්ණ හා ජන්ත්‍රවක්‍ර ලෙස විජය උපත ලබනවා. විෂ්ණු දෙවියන්ගේ නරසිංහ අවතාරයේ රාම අවතාරය හා ක්‍රිෂ්ණ අවතාරයේ විසින් මෙම ආත්ම තුනේදී ජය හා විජයව මරාදමනු ලබනවා. ශිශුපාල හා දන්තවක්‍රව ඝාතනය කිරීමෙන් පස්සේ ඔවුන්ගේ සාපය අවසන් වූ අතරම ජයගේ හා විජයගේ ශරීර වලින් පැන නැගී ආත්මයන් ක්‍රිෂ්ණාගේ ශරීරය හා බද්ධ වූ බව මේ භගවත් පුරාණයේ සඳහන් වෙනවා. මෙමගින් මතු කර පෙන්වීමට උත්සාහ දරන්නේ ජය සහ විජය විෂ්ණු ශක්තියේම යම් ඛණ්ඩනයක් කියන එක. භගවත් පුරාණයේ දක්වා ඇති අදහස හා පූර්ණ ලෙස අපට එකගවන්න බෑ ඇත්තටම. නමුත් මෙම කතාවෙන් ගත හැකි හරයන් ගණනාවකුත් පවතිනවා. ඉතින් මේ කතාව ගැන ඔයාලගේ අදහස් දක්වන්න මම දන්නවා අනිවාර්යයෙන්ම විශේෂයෙන් විවේචන තමයි මේ කතාවට තියෙන්නේ. කෙසේ නමුත් මෙම කතාව භගවත් පුරාණයේ සඳහන් වන හින්දා තමා ඕගොල්ලොත් එක්ක පොඩ්ඩක් මේ කතාව බෙදා ගන්න ඕනි කියලා හිතුවේ. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. විවේචනයේ සියල්ල පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් යම් දෙයක් මේ කතාවෙන් ඔයාලට ගන්න ඇති කියලා හිතනවා. එහෙනම් අද සමගන්න ඔබ සියලු දෙනාට සුබ දවසක්.